මාතලේ පුරවලේ ඌකලි සද්ධර්මයේ පත්තිරියුලි වූ අලුලෙන් විහාරයත් ලෝකේ අටවෙන පුදුමේන සීගිරියත් දුම්බර කඳුවලලින් වට වූ රිවර්ස්ටන් කඳුබුදුනත් මාතලේ නගරෙට එක් කරන්නේ අපරිමිත අභිමානයක්. अभिमाने तवा तिदिरेट गेनेयन ऋषियेन सिंगल बौद्ध पुनरुदयक सिंगल जातियट एक्किरीमे अदिटरिन सिंगल बौद्ध विद्यालयक अवश्यताव्य हंदुना गन्नट उना ए संदा मूलिक सलसुम इदिरिपत् कला ए अनुव सिंगल बौद्ध विद्यालयक मातले नगरे तुर सीलु देनागे सवियेन आरंभ उना सिंगल बौद्ध विद्यालय वर्ष 2014 जनवरी मास 16 दिन मातलेपुरोरे स्थापने कल सिंगल बौद्ध विद्यालय गुणधामें पिरी अनागत सिंगल बौद्ध परंपरा समाज दायद किरीमे उतुम परमात्म युक्त आरंभ विय श्रीलंका राजेंद्र विश्वविद्यालय ज्येष्ठ कथिकाचार्य पूज्य ओलगंगवत्ते चंद्रसेनाहिमियन महंसेगे संकल्पयक अनुव श्रीलंका राजेंद्र विश्वविद्यालय भाषा अध्ययन अंशे ज्येष्ठ कथिकाचार्य पूज्य गल्कुलमे उपरत्न गरु अध्यक्ष स्वामीन महंसेगे पूर्ण मेधिहत्वमे यटते मेम पासल मातले पुरवरे सुविशेषी पासलक बवट अदवनिट पत्व तिबेनवा लांके पासल अध्यापन क्रमे पोर्तुगीसी लंदेसी एनट मत्तेन තිබුණේ පන්සල කේන්ද්‍ර කරගෙන. ඉතින් මේ පන්සල කේන්ද්‍ර කරගෙන තිබුණ අධ්‍යාපන ක්‍රමයේ නැවත වතාවක් ස්ථාපනය කරලා දරුවන්ට ඒ හරහා අධ්‍යාපනය ලබා දෙනවා නම් ඒක සුදුසුයි කියලා මම කල්පනා කරා. ඉතින් ඒ සංකල්පයේ තමයි මේ පාසල ආරම්භ කිරීම සඳහා මූලිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන්ම අර ඉහත සඳහන් කරපු ගැටලු මේ පාසල අධ්‍යාපන ක්‍රමයේ තිබෙන ගැටලු අවම කර ගැනීම සඳහා අපිට විශේෂයෙන්ම ක්‍රමවේදයක් අවශ්‍ය කරනවා. ඉතින් ඒ ක්‍රමවේදය පිළිබඳව කල්පනා කරනකොට අපිට ආගමික පරිසරය ආගම කියන සංකල්පය හරහා මේ පාසල අධ්‍යාපන ක්‍රමයේ තියෙන ගැටලු අවම කර ගන්නට පුළුවන් කියන මේ ස්ථාවරය මම එදත් හිටියා ඒ වගේම අදත් ඉන්නවා. ඉතින් ඒ අනුව තමයි මේ අර පාසල් අධ්‍යාපන ක්‍රමයට ආගමික සංකල්ප මුල් කරගත් ක්‍රියාදාමයන් මේ ක්‍රියාත්මක කරන්න කල්පනා කරේ. අපි මේ දරුවෝ ගත්තාම අපිට දහම් පාසල් අධ්‍යාපනයේ තුලින් මේ එක පැත්තකින් දරුවන්ට ආගමික අධ්‍යාපනය ලැබෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම මේ දරුවන්ට නිවෙස් වලින් ඒ මේ ආගමික මේ වටපිටාව ලැබෙනවා. නමුත් ඒ හරහා ප්‍රමාණවත් තරම් මං හිතන්නේ මේ ගුණාත්මක පැත්තක් දරුවන්ට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම දෙමව්පියෝ අද උත්සාහ කරන්නේ දරුවන් යාන්ත්‍රීකරණය කරන්න. ඔවුන් උත්සාහ කරන්නේ නිරන්තරයෙන්ම දරුවෝ යంత్ర බවට පත් කරලා ගුණාත්මක භාවයෙන් තොර අධ්‍යාපනයක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපි ඒකෙන් මිදෙන්නට විශේෂයෙන් උත්සාහ කරනවා. අපේ පාසලේ තිබෙන ප්‍රධානතම මේ කාරණයක් තමයි විශේෂත්වයක් තමයි ටියුෂන් අධ්‍යාපනය මේට ළමයි යොමු වීම වළක්වන එක. ඉතින් ඒ වළක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉතින් ඒකෙන් අපි මම උත්සාහ කරන්නේ විශේෂයෙන්ම මේ දරුවන් අර යාන්ත්‍රීකරණය කරන එකෙන් වළක්වන්න. මෝපියෝ උඟක් වෙලාවට උත්සාහ කරනවා දරුවෝ ටියුෂන් පන්ති වලට යවන්න. පාසල් අධ්‍යාපනයේ පාසලේදී උඟක් වෙලාවට ඒ අධ්‍යාපනය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒනින් ඒ කාරණාත් එක තමයි මේ සියලු ගැටලු මතුවලා තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා නිරන්තරයෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා මේ ගැටලු අවම කරන්න. मातृ नगर पावती पासल तदेट मना विसुमा सिंगल बौद्ध विद्यालय मेविंट धर्वा पंसी अनुदिक पमन अध्यापन लबनाथर पणा पमन अध्ययन कार्य मंडल सह दस दिन पमन समन्वित अनाध्यन सेवक मंडल सेवीकरण लबनवा राजी अनुमत पौदगी पासल अक्लिस वसर हतरक्तिस पावतन सिंगल बौद्ध विद्यालय मेविंट राजी आधार उपकार लबन पासल बट पत्वीति बेन्नी राटे अध्यापन आवश्यकता संपूर्ण किरीमे वेदगा दायकत्य सलसन अध्यापन आयत्यक्लिस अगेम क्वशन प्राथमिक अंश श्याम पंथ अक्प लमुन तीहक उपरीम सीमा याटत्व पंथि पावत्वागे मे जाति अध्यापन दक्म मेम पासले आरंभिट मे दक्वाम क्रियात्मक එමගින් සෑම දරුවෙකුටම ගුරුවරයාගේ අවධානය ලබා දෙමින් දැනුම ආකල්ප කුසලතා පරි පරිපූර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමට පාසලේ කර්මනාකාරීත්වය නිරන්තරයෙන්ම කැපවෙනවා.
द्वितीय अंशद सिंगल बौद्ध विद्यालय सुविशेषी अंगया अप पासल अतुलात्तुन दरुवंट हाय श्रेणी सित अट श्रेणी दक्वात कला विषय धाराव यटते उसस पेल अंशयात क्रियात्मक अतर गुणात्मक अध्यापनक लबा दीमट अध्यक्ष स्वामीन वहन्सेला अतुलु विद्यालपदे अतुलु कार्य मंडले सुविशेषी मेहेवरक यदी सिटिनवा दरुवन अतुलु करन देमौपियन्गे मूलिक आरमण वेन्ने गुण दहामिन युतु बोधु दरुवन तमन्र मे परिसरयट नत्तम मे समाजयट दायद किरीम अद अध्यापने තුල රැඳෙන පිරිස් අතර විෂය දැනුම ලබා ගන්න බොහෝ මාධ්‍යන් තියෙනවා. නමුත් ගුණ දහම් සහ යහගුණ සපිරි දරුවන් බිහි කිරීමට මේ හැම ආයතනකටම පුළුවන්ද කියන එක අද ප්‍රශ්නයක්. ඒක නිසා අපි මේ සිංහල බෞද්ධ විද්‍යාලයෙන් බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියන්ගේ අරමුණ ඉටු කරන්න. ගරු ගෞරවනීය අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේගේ ඒ මග පෙන්වීම අනුව අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා बलापुरु विविध क्रियामार्ग आयतन क्रियात्मक विशेष में रजे अनुमत विषय निर्देश क्रियात्मक गमन अपट अनन्य विविध विशेष वेडसरण अभी क्रियात्मक विशेष में नम्यू कालसरण कभी क्रियात्मक मुखद धर्वांगे हेकिवान इवाग में धर्वांगे विविधता विशेषता हनुनागिने अभी कालसरण सा विषय निर्देश क्रियात्मक रजे विभाग सियाल शिष्य विभाग सामान्य पिल विभाग सहुसपिल विभाग की नवस्था तुंडम धर्मकरण अभी मेवन मे वर्ष पहातु यही सार्थक प्रतिफल अभी अर्थकिन एक अभी विषय निर्देश पमनाक्षीमें इंग्लिश अध्यापन अभी मूलिकात्व हेल बधु धर्वन्नि ताक्षणेट जात्यांतरेट गेलपिन विधिता अभी मे धर्वन्नि भीतरंड उसादरानी एक गुरुमंडले उपायधारी गुरुमहात्महात्मी पुहुन प्राथमिक पुरु गुरुमहात्मा वागिम तवत् विशेषम विश्रामिक गुरुमहात्मा अति बहुल कांडा में कदागन तमय अब मे गमने यतक क्रीडा सह विषय समगामी क्रियाकारक राश्य कपि क्रियात्मक नवीन लोकेट वागिम इद्री लोके सौख्य संपन्न धर्वन् निरोगी धर्वन् भीकिरिमत् अपि पासले අරමුණක් වෙනවා අපි අධ්‍යයන කටයුතු වල අරමුණක් වෙනවා ඒ අනුව අපි කරාටේ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාව චෙස් ක්‍රීඩාව ටෙනිස් ක්‍රීඩාව ටේබල් ටෙනිස් ක්‍රීඩා ඒ වගේම දරුවන්ගේ යහගුණ සහ ඔවුන්ගේ යහපැවැත්ම ගති පැවැතුම් වර්ධනය කිරීමට බාල දක්ෂ කුඩා මිතුරුයි ඒ වගේම පරිසර නියම කියන මේ සියලු විෂය බාහිර ක්‍රියාකාරකම් අපි පාසල තුල අපි ක්‍රියාත්මක කරනවා අපිට එක්ක අපි සමග සිටින දෙමව්පියන් ඒ පාසල් ප්‍රජාව සුබපතන්නන් අපි මේ යන ගමනට බොහොම හොඳ අණගි උදව් උපකාර කිරීම සිදු කරනවා. ඉතින් ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගතයේ මේ සිංහල බෞද්ධ විද්‍යාලය රටට අවශ්‍ය හොඳ ගුණගරුක ඒ වගේම බොදු සිරිත් විරිත් අගයන සමාජයේ බලාපොරොත්තු වෙන समाज प्रगमने दायक पिछा कपट भीकर पुलवांग वे किला अभी हितन याग मे बलापुर इटुकनीमट अभी वेडसटहन अभी दियाजकर्ण वेडहन सियाल ये सन्दाऊ इलकरगत वेडसटहन कीलतमय मठ की इंग्लिश भाषा धनुम दिमल भाषा धनुम सा संगीत नटम यनादि विषय संकल्प इता सीमलेस पलमिन श्रेणी सिट दारुअंतु संवर्धन की सदा मे पास सुविशेषत्व विविध दक्षता दकन दर्वांस आचार मंडल एक्व पासर मनान्यो सुविशेष निर्माण दायद क्रीमट हेकिवीमत मेनिसा लैबीति बेनवा बौद्ध विद्यालय गुरुम लबन दर्वांट गुणात्मक अध्यापनयक् लबा देनवा मेन्म अनागत लोकेट ओन सूदानं क्रीमे हसुर कुशलता उपनंवीमद मेव विद्यालय मौलिक अभिप्राय एबविन सुहुरु पंतिकामर संकल्पय मेन्म विशेषु तोरतुरु हा संवेदन ताक्षणिक गुणम परिसरेद निसिलेस क्रियात्मकरणु लबनवा बौद्ध विद्यालय प्राथमिक द्वितीय अध्यापन परिसर पमनक सीमा नवीम विशेषत्व
එනිසා බෝසත් පෙර පාසල මෙන්ම මේ විද්‍යාලයේ සුවිශේෂ ස්ථානයක් වී තිබෙන්නේ. ගුණධර්මෙන් පිරි දරුවෙක් සමාජගත කිරීමට ළමා වියේ සිට මුල් ළමා වියේ සිටම සුදුසු පරිසරයක ප්‍රගුණ කළ යුතු බවට ගෞරවනීය අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ තදින්ම විශ්වාස කරනවා. පෙර පාසල ආරම්භ කර වසර දෙකක් ගත වන මේ මොහොතවන විට ප්‍රජාවගේ ආදරයට පත් වී තිබෙනවා. අනාගත සුබ මන්සලකුරු පෙන්වමින් අප පෙර පාසලේ අධ්‍යාපන ලබන සීල දරුවන් අපට ඉතා වැදගත්. ඒ නිසාම මව්බසින් පමණක් මූලික අධ්‍යාපනය ලබා දෙමින් සුවිශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ගුණධම් ඉගෙනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටත් නිරන්තරයෙන්ම කටයුතු කරනවා. එමෙන්ම විශේෂ වූ ඉංග්‍රීසි භාෂා ඉගෙනීමේ වැඩසටහන්ද බෝසත් පෙර පාසල තුල ක්‍රියාත්මකයි. ජාතික පාසල් පද්ධතියෙන් සාමාන්‍ය පෙළ අසමත් වන දරුවන් නැවත පාසල් පැමිණීමේ අත්දැකීම ලබා දෙමින් ඔවුන්ට මනා විනයකින් හා ශික්ෂණයෙන් යුක්තව නැවත අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් කරීමේ අධ්‍යාපන වැඩසටහන සිංහල බෞද්ධ විද්‍යාලයටම සුවිශේෂ වූවා. විවිධ සුවිශේෂ ආගමික වැඩසටහන්, විෂය බාහිර ක්‍රියාකාරකම් සහ විෂය සමගාමී සම්මන්ත්‍රණ ආදිය ඒ විනුවෙන්ම පවත්වනු ලබනවා. වසර ගණනක් පුරාවට සාමාන්‍ය පෙළ අසමත් වූ දරුවන් විශාල ප්‍රමාණයක් මේ විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. ඔවුන් අපව උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එමෙන්ම අනු සිසු සිසුවියන් තෘතීක අධ්‍යාපන වැඩසටහන් සඳහා යොමීම මෙහිදී වැදගත් කොට සැලකිය හැකි. මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය හැටියට අපි විහාරපාර බෞද්ධ විද්‍යාලය අපේ අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේ ගෞරවනීය ගල්කුළුමේ උපරතන අපේ හාමුදුරන් විසින් ආරම්භ කළේ මෙම පාසලේ සාමාන්‍ය පෙළ විභාගයේ රජයේ විභාගයෙන් අසමත් වෙච්ච දරුවන් උදෙසා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය පෙළ වැනි විභාගයක් කරගන්නට බැරි වුණ දරුවන් ඔවුන්ගේ හෙට දවස අකාලේ නැති කර ගැනීමයි යන විශ්වාසය අවබෝධ කරගත්ත අපේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ මේ සත්ක්‍රියාව ආරම්භ කරලා අප වෙත වගකීම පැවරුවේ මේ අපේ දරුවන්ට හොඳ හෙටක් හදන්න අපි මහන්සි වෙමු කියලා. ඒ අරමුණ මං හිතන්නේ දැන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙලා ඇවිල්ලා අපි මාතලේ බොදු දරුවන් දැරියන් සිය ගණනක් කිව්වොත්ටත් වැඩි දහස් ගණනකට උසස් පෙළ වරම් සහ ජීවිතයේ ඉදිරිය හදාගන්න උදව් කරලා තියෙනවා. ඒකෙදි තෝරා ගැනීමක් හැටියට අපි කරන්නේ ගත වූ ආසන්න අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වෙලා ඊළඟ අවස්ථාව විභාගයේ කරන්නට කැමැති දරුවන් සහ දැරියන් ඔවුන් මෙම විද්‍යාලයට බඳවාගෙන මෙම විද්‍යාලයේ මගින්ම සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරලා ඒකට සුදුසු වැඩපිළිවෙළක් අධ්‍යාපනික වශයෙන් සිදු කිරීම. මේදී විශේෂයෙන් මතක් කරන්නට ඕනේ සාමාන්‍ය පෙළ විෂයන් ප්‍රධාන විෂයන් 6ට අමතරව අනිකුත් කාණ්ඩ විෂයන් 3ක් යටතේ කෙරෙන විෂයන් සියල්ල 18කට ආසන්න විෂයන් ප්‍රමාණයක් මේ දරුවන් වෙනුවෙන් මෙම පාසල තුල අධ්‍යාපන කටයුතු වල සිදු කරනවා. ඒ සඳහා ප්‍රවීණ ගුරු මණ්ඩලයක්, උපාධිධාරීන් සහ හොඳ පුහුණු ගුරු පිරිසක් අප සතුව ඉන්නවා කියන එක කියන්නේ බොහොම ආඩම්බරයි. මේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දරුවන් මේ මාතලේ දිස්ත්‍රික්කය තුල විවිධ පාසල් වලින් පැමිණි දරුවන්. ඒ නිසා ඔවුන් තුළ මේ සමාජ සම්බන්ධතා කියන ඒවා බොහොමයක් අඩුවෙන් පවතින බව තමයි අපි දැක්කේ. ඒ අපේ නිරීක්ෂණයන් අනුව අපේ හාමුදුරන්ගේ උපදෙස් අනුව අපි විශේෂ ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් තමයි මේ දරුවන්ගේ මූලික දවස ආරම්භ කිරීම අපි සිද්ධ කරන්නේ. ඒදී විශේෂයෙන් මතක් කරන්නට ඕනේ උදේ 7:00 ඉඳලා 7:50 වෙනි විනාඩි 20ක වෙනි කාලයක් අපි වැය කරන්නේ ඒ දරුවන්ගේ ආගමික කටයුතු වෙනුවෙන්. මට කියන්න සන්තෝසයි මේ මාස දැන් 2:00 පමණ කාලයක් තුල මේ දරුවන් තනිවම ගාථා පන්සිල් අරගෙන බෞද්ධයන් හැටියට ගාථා ටික කියලා වඳින්න නොහැකියාවෙන් ඉතු හිටපු දරුවන් අද බොහොම හොඳට ශබ්ද නගලා තනිවම ගාථා කියවමින් තමන්ගේ කණ්ඩායම මෙහෙවන්න තරම් ශක්තිමත් පිරිසක් බවට පත් වෙලා තියෙනවා කියන්නේ මවුන්ට යමක් කළ නොහැකියයි කියන සිතුවිල්ල නොවේ. එහෙමනම් අපි මේ දරුවන් තරුණ වයසට එළඹෙන වියයයි. ඒ නිසා මේ තරුණ දරුවන් හඳුනාගෙන ඒකට සූසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තමයි රටේ හෙට දවස යහපත් කරන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. වර්තමානයේ සිංහල බෞද්ධ විද්‍යාල ලබා ඇති දියුණුව අති ප්‍රශංසනීයයි.
එනිසාම බොහෝ දෙමාපියන් අප සමග දිනෙන් දින අත්වැල් බැඳගෙන කටයුතු කරනවා දෙමාපිය හමු සුවිශේෂී ප්‍රතිපෝෂණ වැඩසටහන් ආශ්‍රයෙන් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක ඉහළ නැංවීම මෙන්ම මනා පෞරුෂයෙන් යුතු දරුවන් යුක්තව බිහි කිරීමටද අප කැපී සිටිනවා මෙවර සාහිත්‍ය උල්ල විද්‍යාලයේ සුවිශේෂී අංගයක් සාහිත්‍ය කලා පිළිබඳ මනා සංගමයකින් හා රසවින්දනයක් සහිතව ජීවිතය දිනනට දරුවන් පුහුණු කිරීමේ උත්සාහයක් ලෙසට මේ හඳුන්වන්න පුළුවන් විශේෂයෙන් අධ්‍යාපක ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසන හා මඟ පෙන්වීම යටතේ විද්‍යාල විදුහල්පතිනි ඇතුළු ගුරු මණ්ඩලය සිසු දරුවන් හා දෙමව්පියන්ගේ පූර්ණ කැපවීම යටතේ සිදු කරන මෙහෙය ඉතා වැදගත්. දරුවන්ට දැනුම ලබා දීම, ඔවුන්ගේ යහපත් කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම, කුසලතා උපන්නැංවීම මූලික අරමුණුකත් අස්වැන්න හෙළබොදු විදුහලේ කලා මංගලොත්සවය වසරක් පාසා පැවැත්වීම කලා කමිටුවේ අපේක්ෂාවයි. මෙම සියලු වැඩසටහන් සාක්‍රියාවලින් තුලින් නැනවත් ගුණවත් දරුවෙක් සමාජයේ දායකීමේ බෞද්ධ විද්‍යාලයේ උත්තුංග පරමාර්ථය දිනෙන් දින දියුණු වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.